කිලයක් හෝලා කියන අදහස තමා මේකෙන්නේ. නායං සුරූපෝ විහංගෝ නාපිකායෝස්ය බාසුරං නචෝස්ය පක්ෂයෝ සන්ති චිත්‍රවර්මා විශේෂක න අයං සුරූපෝ විහංගෝ. මෙයා සුරූපවත් රූපයෙන් අගතන්පත් රූප ලස්සන ඇති සුරූපවත් විහංගෙක් නොවේ. විහංග කියන්නේ කුරුල්ල. නාපිකායෝස්ස බාසුරං ඇඟෙත් නෑ මේ දිලිසෙන දේවල්. දැන් සමහර රූප කියලා ගත්තාම සමහර රූප දිලිසීම නිසා ප්‍රසන්නතාවයට පත් වෙනවා, මිනිස්සු ආදරයෙන් ආකර්ෂණය වෙනවා. දැන් අපි තුමු කළු කෙනෙක් සුදු වෙන්න හදන, ඒ කියන්නේ බාසුර ගන්න දිලිසීම කරගන්න සුදු වුණා කියලා ශරීර අංග ප්‍රත්‍යංග වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නෑ. මලක ඇවුණු දෙයක් අරගෙන මැදලා දිස්නේ ගස්සනවා. එතකොට ඒ දිස්නේ නිසා බාසුර ගතිය නිසා ඒ දිස්නේ නිසා ආකර්ෂණය. මෙයාගේ එහෙම එකකුත් නෑලු. ඒ කියන්නේ දිලිසෙන ගතිය දිස්නේ දෙන ගතියකුත් නැහැ. ලියා ගන්න එක. නචස්ස පක්ෂයෝ සන්ති ව්‍යාපත් ලග්න චිත්‍ර වර්ණ විශේෂක. චිත්‍ර වර්ණ ලස්න වූ රූප, ලස්න වූ වර්ණ, චිත්‍ර විසිතුරු වර්ණ ඇත්තෙත් නැහැ. විසිතුරු රටා ජාමිතික හැඩදල හෝ නොයෙකුත් පුල්ලි රටා හෝ වෙනත් ආකාරයකින් දකින්නත් නැහැ. කේවලං කාක සද්දෘශ්‍රෝ රූපේ වර්ණ පියංකග අතාපි මధుරංගායන් නයං ජගති පූජ්‍යතේ. කේවලං කාක සද්දෘශ්‍රෝ, සදෘශ්‍ර වෙන්නේ දෘශ්‍යමාන වෙන්නේ කේවලං කාක්කා වගේ. කාක්කා වගේ තමයි මෙයා පේන්නේ. කාක සදෘශ්‍රෝ රූපේ වර්ණ පියංකග, රූපෙනුයි වර්ණයනුයි අයංකග මේ කුරුල්ලා කපුට වගේ. දැන් අපි දන්නවා කවුද කියලා මේ කියන්නේ. නමුත් අතාපි එනමුදු එනමුදු අතාපි මధుරං ගායන, මధుර ලෙස ගායනා කරනවා. නයං ජගති පූජ්‍යතේ, ඒ නිසා මෙතම අයං ජගති පූජ්‍යතේ, ජනතාව මෙයාට පුද දෙනවා. පුද දෙනවා කියන්නේ ගෞරව කරනවා. රසාල සිකරාසීනෝ වසන්තේ මදරන් සොනන් කස්සිනෝ හෘදයානන්දං ජන්‍යතේෂ කෝකිල. ඔන්න අපි කෝකිල. කෝකිලයා කියන්නේ කවුද? මේ කෝකිලයා ඉන්නේ රසාල සිකර ආසීන. සිකර කියන එක අහලා ඇති ගිරි සිකර. ගිරි කියන්නේ ඇත්ත කඳු වැටිය. ගිරි සිකර කියන්නේ ගිරි උඩ තියෙන ගස්වල ගහේ දල්ල. දැන් මෙතන කියන රසාල සිකර. රසාල සිකර කියන්නේ රසාල සිකර කියන්නේ මී අඹ ගහේ දල්ලේ. රසාල සිකර ආසීනෝ ඉඳගෙන වසන්තේ මధుරං සොනං, වසන්ත කාලයේදී මధుර වූ නාදයෙන් සොනං නදදේ නද දෙනවා. කස්ස නෝ හෘදයානන්දං, කස්ස නෝ හෘදයානන්දං, හෘදය ආනන්දයට පත්න කරන්නේ කාගෙද? මේ සද්දය වුණාම කාගෙද හෘදය ආනන්දයට පත් නොකරන්නේ? ජන්‍යතේෂ ජනතාව කියනවා එයාට කෝකිලයා. කෝකිලා කෝකිලයන්ගේ කෝකිල නාදී, කෝකිලයන්ගේ කෝකිල නාදී. දැන් කපුට ඇවිල්ලා කෑ ගහනකොට කටෝරයි අහන්න අමාරු, සුරම්ය වෙන්නේ නැහැ. එතකොට අපි බොහෝ වෙලාවට කපුට එළවනවා. කාක කෘෂ්ණ ටික කෘෂ්ණ කෝබේද ටික කාකු වසන්ත කාලයේ සම්ප්‍රාප්ති කාක කාක ටික ටික කාක කෘෂ්ණ කාක කෘෂ්ණ කළු පාටයි ටික කෘෂ්ණ කෝකිලයක් කළු පාටයි කෝබේද ටික කාකු. මේ දෙදෙනාගේ තියෙන ભેදේ මොකක්ද, වෙනස මොකක්ද? මේක අපිට නෙමෙයි කෝකිලයන්ටත් හොයාගන්න අමාරු අවස්ථාවක් තියෙනවා. කපුටට හොයාගන්නත් අමාරු අවස්ථාවක් තියෙනවා. පරපුතුවා විදිහට අපි හඳුන්වලා වෙන කූඩුවක, කපුටගේ කූඩුවේ විතර දාලා රැකලා පැටව් ආවට පස්සේ හොයාගන්න අමාරුනේ. නද දෙන දවසේ තමයි කොටලා යාමන්න පුළුවන් අවස්ථාවකදී එළවගන්න. කෝබේ දප්පික කාකිද වෙනස හොයාගන්න අමාරුයි කියන එක. කෙනෙක් එහෙම කියනකොට ඒ පද දෙකට උත්තරයක් සපයනවා. වසන්ත කාලයේ සම්ප්‍රාප්ති, මේ ભેදේ අඳුර ගන්න නම් වසන්ත කාලේ නැගින් ඉන්න ඕනේ. වසන්ත කාලයේ සම්ප්‍රාප්ත වුණාම සම්ප්‍රාප්තේ කාක කාක
කාක්ක කපු තමයි කාක්කාක් කරක. ටිකක් ටිකක් කෝකිලයා කෝකිලයාගේ වෙනස පෙන්වන. යම් කිසි කෙනෙකුට කරදරයක් ආවහම තමයි ඒ අවස්ථාව ලැබුණාම තමයි එයා කොහොමද ඒකට මූණ දෙන්නේ කියලා දැකීමෙන් තමයි අපිට තීරණය කරන්න ඇතුලේ අභ්‍යන්තරයේ ඉන්න සත්වයා මොන වගේ කෙනෙක්ද. මෙතන නම් කෝකිලෙද්ද කපුටෙද්ද කියන එක වගේ. ඒ අවස්ථාව ලැබෙන්න ඕන දුක කරදරේ සතුට දැනසීම ලැබෙන අවස්ථාව එයා ඒක සමරණ ආකාරයෙන් දැනගත්ත හැකි. එයා කවුරුන්ද? ඒක වසන්ත කාලේ සම්ප්‍රාප්ත වුණාම මේ රහස මේ වෙනස මේ ભેදේ අඳුරගන්න පුළුවන් වෙනවා. එතකොට කියනවා කිං කුලේන විශාලේන කිං රූපේන සුභූෂිත මහත්වේ කාර්මං පාවත් වාසෘසෝ ජන රංජක වාසෘසෝ ජන රංජක. විශාල කුලයකත් ඉපදෙනවා. කිං රූපේන සුභූෂිත කුමනෝ ඉතාම රූපයකින් බැබලෙනවා, ලස්සනෙනවා, වර්ණවත් වෙනවා, ප්‍රභාස්වර ගතියෙන් ඉන්නවා. වස්තුවක් තියෙනවා කියමුකෝ, ලොකු කුලයක උපුනාමෙමක් තියෙනවනේ. මහත්වේ කාරණන්තාවත් ඒ දෙකම නෙමෙයි මහත්දේ මහත්ම උදේ ඒ දෙකට පුළා ප්‍රබලයක තමයි. වාසසෝ ජන රංජක ජනයා රංජනය කරන්න පුළුවන්න ජනයා සතුටු කරන්න ඕන්න. වාසසෝ වාක්‍යෙන් වාග්‍රසයෙන් සතුටු කරන්න පුළුවන් කෙනෙක් කිටියොත් අර දෙකම පරයා අර දෙකම නැතුවේ පුදුනත් වාසසෝ ජන රංජකං වුණොත් ජන රංජනයට පත් වෙනවා. සතුටු කරන්නා වූ දේ වචනය නැමැති රසයයි. මේ වචන රසය කියන එකදී සත්‍යම් ජගති සත්‍ය වූ වචන රසය කියන එකයි ගොඩක් මේ වචනය පිළිබඳව කතා බහ කරනවා. ඉතින් මේක තමයි කෝකිලයාගේ අදෝපාදන